Rapid FM benim kadar kapı bir canı tavsiye ederim. අයිබවන් සුබ දාසනක් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා අයිබවන් චාමික. අයිබවන් චරිත. අපි අද දවසේ net fm බැලුම් වලින් ඔබව දැනුවත් කරන්නයි සූදානම් වෙන්නේ රටේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් සෙළු දෙනාම දැනුවත්. ඒ දැනුවත් වීම තව කෙනෙකු දැනුවත් කිරීමේදී ඊටමත් වගකීමෙන් කරන්න කියලා අපි ආරාධනා කරනවා. මේ වෙනකොට අපේ වගකීම අපිට ගන්න වෙලා තියෙනවා. මාධ්‍ය හැටියට මාධ්‍යවල යුතුකම් ඉෂ්ට වෙමින් පවතිනවා. එතකොට ජනතාව හැටියට ජනතාවගේ යුතුකම් ඉෂ්ට කරන්න ඕන. රජයක් හැටියට රජයේ යුතුකම් ඉෂ්ට කරන්න ඕන මොහොතක අපි ඉන්නේ. ඒ නිසා අපි සෙළු දෙනා රැකෙන්නේ අපි එකිනෙකාගේ වගකීම ඉෂ්ට කිරීම තුළ. ඒ නිසා අද දවසේ අපි මොකද්ද මේ කරන්නේ සූදානම් වෙන්නේ කියන එකත් ඔබට කියන්න ඕන. ඔව් මොකද දැන් මේ COVID-19 එහෙම මේක පැතිරනවත් එක්ක මේ කොරෝනා පැතිරනවත් එක්ක නිරෝධායන මධ්‍යස්ථානවල අවශ්‍යතාවයක් තිබුණානේ. එතකොට මේවා යම් ප්‍රදේශවල ස්ථාපිත කරනකොට ඒ ප්‍රදේශවල සමහර අය අන සමහර හොඳේ අන්න ඒ අය ඇවිල්ලා ලොකු ഘോഷාකාරී තත්ත්වයන් ඇති කළා මෙහෙ ගේන්න එපා ඔහොම කියලා කතා කරා. මේ ഘോഷාකාරී තත්ත්වයන් ඇති කරනකොට හොඳට මතකයේ තියාගන්න ඕන කාරණාවක් තමයි උද්ඝෝෂණ කිරීම එකට එක් රැස් වීම මේ මොහොතේ තහනම් කරලා තියෙන්නේ. මේ උද්ඝෝෂණ කරනකොටත් මේ රෝගේ බෝ වීමේ ඉඩකඩ ඉතාමත් වැඩි ඉනේ. මොකද ගමන්ගේ කෙළ බිඳු යන්න පුළුවන්. මේ කෑ ගහනකොට යන්න පුළුවන්. ඒ නිසා එහෙම කරන්න එපා. විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕන රැස් වෙන්න එපා. අද උදෑසන net news වලිනුත් අපි ප්‍රකාශ කරා මේ සම්බන්ධව. මොකද මේ බොහෝ අය ඉල්ලා සිටිනවා ඇතැම් මේ සංවිධාන කරලා තියෙන අපි හිතමු මඟුල් ගයක් කියලා. මේක මේ මොහොතේ සුදුසු දෙයක් නෙමෙයි කට්ටිය රැස් කරන් කරන ඕනෑම දෙයක්. ඒ නිසා වහාම අපි අපේ රටේ ආදරණීය ජනතාවකින් ඉල්ලා සිටිනවා ඔබේ වගකීමක් තියෙනවා මේ මොහොතේ ඔය තියෙන උද්ඝෝෂණ එහෙම නැත්නම් කට්ටිය රැස් කරනවායි කියලා කියන ඕනෑම දෙයක් පාලනය කරන්න. ඒ නිසා කණ්ඩායම් රැස්වීම් වලින් නම් කල්ලිය සීම් දක්වා එපා. ඔව් උදාහරණයක් හැටියට ගත්තොත් අපි කළුතර ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලීමක් කරන්න තියෙනවා. මොකද මේ මොහොත වෙනකොට මේ අර කැලිඩෝ වෙරළ තීරේ වැලි නැවත වතාවක් එකතු කරන ඕනේ. දැන් ඕක පොම්ප කරනකොට වැලි අස්සෙන් එනවලු එක එක දේවල් ටික නේ මොනවද එනව කියලා කියන්නේ ඒක එකතු කරන්න එක් රැස් වෙනවා කියලා නේද? ඒ එනව ටික එකතු කරගන්න කට්ටිය රැස් වෙනවා කියලා මේ අපේ වාර්තාකරුවන් සඳහන් කරනවා. ඒ නිසා මේ ඊයේ දවසේ 500කට 600කට වැඩි පිරිසක් මේ ඉඳලා තියෙනවලු බෙල්ලෝ හැඳින්නයි හක්ගිඩි හැඳින්න. ඒ නිසා කරුණා කරලා ගෙදරට වෙලා ඉන්න මේ රජයේ මේ තීරණේ අරගෙන තින්නේ. ඒ නිසා ඔබ වගකීමෙන් යුතුව ක්‍රියා කරන්න. අපි හැමෝටම වගකීමක් තියෙනවා. ඒ වගකීම අනිවාර්යෙන් මොකද මේක මේ ආරක්ෂකංශ වලට විතරක් ආණ්ඩුවට රජයට විතරක් වෛද්‍යවරුන්ට විතරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. රටේ හැම කෙනාටම මේක කරන්න වෙනව සහ කළ යුතුයි. ඒක යුතුයකම. තනි තනිව තමන්ට පුළුවන් දේ කළ යුතුයි. අන්න ඒකෙදි තමයි කියන්නේ එක්ක්‍රස් වීම අංක එකටම නවත්තන්න. නවත්තන්න. අර චාමිල් කලින් සඳහන් කරේ අර මම බාධා කරේ හිතට එකතු කරගත් උද්ඝෝෂණ කරන්න එපා කියන එකනේ. දැන් මේ නිරෝධාන මධ්‍යස්ථාන රට පුරා පිහිට වෙමින් යනවා. ඊයේ දවසේ යුද හමුදාපතිතුමා net fm unlimited තුලින් කතා බහ කරා මේවා ඇතුළේ තියෙන සාර්ථකත්වය කොහොමද යුද හමුදාවේ මැදිහත් වීම කොහොමද කියන්නේ netnews.lk වෙබ් අඩවිට ගියාම ඔබට ඒක ගැන දැනගන්න පුළුවන්. එහෙම නැත්නම් net fm අපේ Facebook පිටුවට පිවිසුනත් ඔබට දැනගන්න පුළුවන්. net fm බැලුම්ගල net fm ඔන්නයා net fm මේ වගේ Facebook සියල්ලේම මේ අපි සඳහන් කරලා දෙනවා. අනිත් එක තමයි අන්තර්ජාලය හරහා net fm රේඩියෝ වරගෙන යන ව්‍යාපෘතිය මේ මොහොත වෙනකොට ඔබව විනාඩියෙන් විනාඩියට දැනුවත් කරන යම් සිද්ධියක් තියෙනවා. ඒ නිසා තහවුරු කරගත්ත තොරතුරු වල පමණක් නියලී සිටින්න. අද දවසේත් අපි විශේෂයෙන්ම ඔබ වෙනුවෙන් මේ තොරතුරු දැනුවත් කිරීම සිද්ධ කරන්න සූදානමින් ඉන්නවා net fm බැලුම්ගලින් ආරම්භ කරලා අද දවසේ අපේ සම්ප්‍රදායික වැඩසටහන් මාලාව අපි නවතා දමා තිබෙනවා. ඒ අනුව ඊයේ දවසේ වගේම ඔබව දැනුවත් කිරීමේ ක්‍රියාවලියක අපි නිරත වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා යම් කිසි තොරතුරක් දැනගන්න ඕන නම් net fm රේඩියෝවත් එක්ක රැඳී සිටින්න. මොකද මේ මොහොතේ අපි වගකීමක් හැටියට අරගෙන මේ වැඩේ කරන්න හදන ආපෝසරයක් එක්කම කතා කරන්න හදපු දේ. ඔන්න දැන් පටන් ගමු ආයි. හරි. හරි. එතකොට මේ නිරෝධායන මධ්‍යස්ථාන ලංකාව පුරා ඉදි කරද්දී දැන් හැඳල ප්‍රදේශයේ ලාඳුරු රෝහල ආශ්‍රිතව එහෙම ඉදි කරන්න හැදුවා. හැබැයි ඔන්න උතනට තමයි ප්‍රශ්නේ උනේ. මුලින්ම ජනතාව ආවා පාරට ආවා පාර හරස් කරා කෑ ගැහුවා එක්ටස් උනානේ. ඔන්න නොකළ යුතු දේවල්. එතකොට මෙන්න මේ උද්ඝෝෂණයේ වෙලාවේ මෙන්න මෙහෙම කතා ටිකක් තමයි ඒගොල්ලෝ කිව්වේ. එක වැටෙන් වෙන් වෙලා තියෙන කිසුරාජ විද්‍යාලය තියෙනවා. ඒ වගේම තමයි විහාරස්ථාන දෙකක් තිබෙනවා. කතෝලික දේවස්ථාන දෙකක් තිබෙනවා. ඒ වගේම Hindu කෝවිල තිබෙනවා. යුද හමුදා කඳුර තිබෙනවා. වත්තල ප්‍රදේශය කියලා කියන්නේ විශාල ජන කොට්ටාසය ජීවත් වෙන ප්‍රදේශයක්. ජනශූන්‍ය ප්‍රදේශයක් තෝරගෙන ඒ කටයුත්ත සිද්ධ කරන්න කියලා තමයි මේ සියලුම දෙන ඉල්ලා සිටින්නේ. අපි මේ අවස්ථාවේදී රජයෙන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිනවා ඔබ අරන් ඇති තීරණය කරුණාකරලා වෙනස් කරන්න කියලා. හැබැයි අපිට නිසි පිළිතුරක් ලැබුණේ නැත්නම් නැවත මේ විරෝධතාවය අපි සිද්ධ කරගන්නවා.
නැවත විරෝධතාවයේ සිද්ධ කරන එහෙම ස්වභාවයක් තමයි තිබුණේ. එතන මේ පෙරමුණ ගත් එක්කෙනෙක් හිටියානේ. ඔව්. හැබැයි දැන් මේ කාරණාව නිසා රටට බලපාපු වැදගත්ම සිද්ධියක් වුණා. ඒක අපි පැහැදිලි කරන්න ඕනේ. ඔව්. විශේෂයෙන්ම දැන් පහුගිය දවස්වල අර පිටරට ඉඳන් ආපු අය ගුවන්තොටු පොළේදී කටුනායක. එතකොට යම් ප්‍රශ්නයක් ඇති කරානේ. ඒ ප්‍රශ්නේ ඇති කිරීමත් එක්ක දැන් මෙතනත් මේ ප්‍රශ්නේ ඇති කරාට පස්සේ දැන් ඔවුන් නිරෝධායනය කරන්න මෙතන ස්ථානය තෝරාගත්තේ. හැබැයි මෙතන නිරෝධායනය කරන මධ්‍යස්ථානය එහෙම කරගන්න බැරි වුණා. එතකොට ඒක සෑහෙන කාලයක් ගියා. ඊට පස්සේ අන්න ඒ තුලින් අර ගුවන්තොට පොළේ හිටපු අර ලොකු හයිකාරකන් ටික දාපු අය ඉන්නේ. අන්න ඒගොල්ලෝ මේක රට පුරාම පතුරුවා හැරියා ඊට පස්සේ. දැන් ඒක හින්දා මේ නිරෝධායනය කිරීම පමා වෙච්ච නිසා මේක පැතිරීමක් දක්වා යනවා කියන කාරණාව තිබෙනවා. ඔව්. ඒ නිසා අපි කරුණාවෙන් ඉල්ලා සිටිනවා ඔබ වගකීමකින් යුතුව කටයුතු කරන්න ඕන. මේ මොහොතේ රජයක් හැටියට ඇතැම් ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. අපි අපේ රටට විතරක් නෙමෙයි මේ තර්ජනය එල්ල වෙලා තියෙන ලෝකේ බොහෝ රටවල් මේ තර්ජනයත් එක්ක ඉන්නවා. එතකොට ඒ තර්ජනේ මිදිච්ච රටවල් මේ වෙනකොට තියෙනවා. ඒ අය අනුගමනය කරපු ක්‍රියාමාර්ග තියෙනවා. චීනයේ මේ වෙනකොට ඒ තර්ජනේ මිදිමින් ඉන්නවා. ඒ මුලින්ම ඒ තර්ජනේ ලක් වෙච්ච රට. ඔව්. ඉතින් ඒ අනුගමනය කරන ක්‍රියාමාර්ග විශේෂයෙන්ම පාකිස්තානය, ඉන්දියාව මේ වෙනකොට සහ සිංගප්පූරුව ඒවගේ අනන්ත අප්‍රමාණ රාජ්‍යයන් කීපයක් වෙන රටවල් කීපයක් වෙන අපිට සඳහන් කරන්න පුළුවන් දේවල්. ඔව්. අංක 1ටම ඔවුන් මේකෙදි විනයක් ඇතුව හැසුරුණා. අන්න ඒක තමයි පාලනයට අංක 1. ඒ විනයට අනුගත විය යුතුයි. අපි රටට අනුගත විය යුතුයි. ඒ නිසා මේ අර රට කරන්න පණ්ඩිතයෝ ගොඩක් ඉන්නවා කියලා අපිට තේරෙනවා. හැබැයි මේ මේ රෝගය සම්බන්ධ මේක වළක්වා ගැනීම සම්බන්ධ සියලු ජනතාව දැනුවත් වෙමින් යනවා. ඒ අය හොඳ අදහස් පළ කරනවා. තමන්ගේ පවුල තමන් රැක ගන්න. ඒ වගේම තමන්ගේ එහා පැත්තේ ගෙදර කොහොමද මේක පාලනය කරන්න කියන එක ගැන හිතන්න. Net FM රේඩියෝවත් එක්ක දිගටම රැඳී ඉන්න. අන්තර්ජාලයේදී අපි සඳහන් කරපු Facebook එක, YouTube එක, අපේ වෙබ් අඩවි සියල්ල ඔබ පරිහරණය කරන්න ගෙදර ඉඳලාගෙන. ඒ වගේම රැස් කරගත කෑම ටික දිනවන නිදහස කන්න. නේ තව දවස් මං කිව්වා මාස 10කට ආහාර සහ හාල් තිනෝ කියන එක Net FM මේ Net News තුලින් අද ආවරණය කරලා කලබල වෙන්න එපා. ඒ වගේම තමයි ප්‍රවාහන මාධ්‍ය භාවිතා කිරීමේදී පරිස්සම් වෙන්න. ඉතින් නිතරම අතසෝදන්න, ඒ ක්‍රියාවලිය නිරත වෙන්න අමතක කරන්න එපා. අතසෝදන ක්‍රමවේදයන් අපි Net FM Facebook හරහා, Net FM YouTube එක හරහා ඔබට ගෙනල්ලා තිනෝ. ඒව බලන්න, තමන්ගේ අනුගමනය කරන්න, WhatsApp group වල මේව ෂෙයා කරන්න, තමන්ගේ Facebook group හදාගෙන ඒව ෂෙයා කරගන්න. නිතර දැනුවත් වෙන්න. ගෙදර ඉඳන් කටවහගෙන මේ වැඩේ කරගෙන ඉන්නේ නැහැ නේ. හරි ඉන්න අපි වහගෙන ඉන්නේ. හරි. ඔව්. හරි. දැන් අර මේ හැඳල උද්ඝෝෂණය තිබුණානේ. ඒක වෙලාව එක්කෙනෙක් මෙහෙමත් කිව්වනේ. මේකින් යනවා වතුර පිටුමු ගමන් ගඟට. ඔය ලෙඩ්ඩුන්ගේ වගිල්ල ගඟට ගියාන් පස්සේ ඇල දිගේ ආපුවම ඔය ඒ වල උලඟට ඉතින් අපිට අපේ මේ නිවුස් පොත්තර ඔය දැන් රෝගිත මෙහා වෙනවා. ඒක නිසා මේට ගේන එක නම් සාමාන්‍ය කරන්න ඕනේ. මේට ගේන්න ගියොත්ේම ලොකු කරදරයකටත් වැටෙනවා. ඉස්සරහට මැටි වර්ණයකුත් එනවා. ඒකටත් ලොකු බලපෑමක් ඇති වෙනවා. මන්ත්‍රීවරු ඔක්කොම හැංගිලා එන්නේ නැහැ කිසිම දෙයකට ඉදිරිපත් වෙන්න. අම්මලා තාත්තලාගේ මේ දරුවෝ මේ කාගවත් දෙයකට පීඩ වෙන්න මෙතෙන්ට එන්නේ නැහැ. මැටි වර්ණ දාටේ උරු කියාගේ. ඒක නිසා වාම මේක නවත්තන්න. හොඳයි. ඉතින් වහාම මේක නවත්තන්න කියන එක තමයි එදා ඒ ඉල්ලීම උනේ. හැබැයි ඒ ඉල්ලීම නිසා, ඒ උද්ඝෝෂණය නිසා රටේ ඇති වෙලා තිබිච්ච තත්ත්වයක් තිබුණා. ඉතින් සමහරක් දේවල් ගැන අපි හිතන්නේ, අපි සමහරක් දේවල් වල දන්නේ නැහැ. ඒ නිසා අපි ඔබෙන් ඉල්ලා සිටිනවා මේ මොහොතේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය බලධාරීන් ගන්නා තීරණත් එක්ක අපිට රැඳී සිටින්න වෙනවා. ඒ නිසා ඒ රැඳී සිටීම අනිවාර්ය කරුණක්. ඒ නිසා අපි හැමෝම වෛද්‍යවරු නෙමෙයි. නමුත් වෛද්‍යවරුන්ගේ උපදෙස් අපිට පිළිපදින්න පුළුවන්. ඒ මට්ටමින් විශේෂයෙන්ම රැස් වෙන එක සම්බන්ධව හිතන්න ඕන. නැවත නැවත වතාවක් අපි මේ කියන්නේ, ඔබ කණ්ඩායම් ගැහෙන්න එපා. කණ්ඩායම් ගැහලා උද්ඝෝෂණය කරන්න හරි ගියොත් යන්නේ එතනක් තියෙන අවාසියක්, මේ රෝගේ පැතිරීමේ අවදානමක් තියෙනවා තමන්ගේ කෙළවලින් නේ. එතකොට මේ අපි ආශ්‍රය කරන්න ඕන, රැඳී සිටින්න ඕන, භාවිතා වෙන්න ඕන ක්‍රමවේදයන් සම්බන්ධව අපි නිතර දැනුවත් වීම කරනවා. ඒ වගේම තමයි මේ ගන්නා ක්‍රියාමාර්ග වලට ඔබ එරෙහි වුණොත් අපිට ඉතාලියක් බවට පත් වෙන්න වෙයි. ඔව්. අන්න ඒ නිසා මේකට එරෙහි වෙන කියන්නේ කෙනෙක් චරිත ඔහුටම එරෙහි වෙනවයි කියන එකනේ. මොකද ඔහුටම මේ අවදානම අනිවාර්යෙන්ම එනවා. ඉතින් අන්න ඒ නිසා ඒ තත්ත්වයන්ගෙන් මිදිලා මේක සමනය කරගන්න, මේක පාලනය කරගන්න රටක් විදිහට අපි එකමුතු වෙමු. එකමුතු වෙලා වැඩ කරමු. මෙන්න මේ පණිවිඩය තමයි දෙන්නේ. මේක මහ ලොකු අමාරුවක් තියෙන දෙයක් නෙවෙයිනේ. කණ්ඩායම් විදිහට රැස් නොවි හිටියම හරි, මේ කියන මාධ්‍ය වලින් මේ විශේෂයෙන් ඊටාම නිල වශයෙන් සඳහන් කරන දේවල් අනුගමනය කරා නම් හරි, මේ වෛද්‍යවරු, ආරක්ෂකංශ, මේ සියල්ල රජය කියන දේවල් අහගෙන හිටියා නම් ඇතිනේ. ඉතින් එහෙම නැතුව අර උද්ඝෝෂණ ගේව එහෙම කරලා පටු අරමුණු වලට යන්න එපා. පටු වුණොත් පුළුල් වෙන්න පුළුවන්. මේක ඒ තරම් භයානකයි. ඔව්. ඉතින් ඒ අතරතුරම මේ සම්බන්ධව මග පෙන්වන අය ඉන්නෝ. මේ සම්බන්ධව හරි සහ වැරදි මග පෙන්වන්න අය ඉන්නෝ. ඒක බෙදා ගන්න ඕන. ඉතින් ඒ ගැනත් අපි බලන්න ඕනේ. ඒ වගේම මේ තුලින් දේශපාලන වාසි ගන්න බලාගෙන
තව පිරිසක් අපිට පේනවා. අපි දකිනවා නිරපරාධේ වචන නාස්ති කරගන්නවා. එහෙම තැනකට යන්නත් එපා. මේ මොහොතේ සියලු දෙනාම රටක් හැටියට එකතු වෙන්න ඕන. මේ රටක් හැටියට එකතු වෙලා මේ දේවල් හරි හැටි නොකරොත් අපිට අමාරුයි වැටෙන්න වෙනවා. විශේෂයෙන්ම උත්සව පවත්වන්න එපා කියලා මම මේ කියන්නේ අද net උදෑසන ප්‍රවෘත්ති විකාශය අහගෙන ඉන්න දැඩි කනගාටුවකට අපි ලක් වෙන්න සිද්ධ වුණා. මේ පොඩි ළමයි නෙමෙයිනේ. මේක ටිකක් වගකීමකින් යුතු අරගන්න ඕන. එපා කියලා කියන්නේ මේක කරොත් සෑහෙන බරපතල තත්ත්වයකට අපිට මුහුණ පාන සිද්ධ වෙන නිසා. ඒ නිසා සිප වැළඳ ගැනීම, මතරත දීම් සම්බන්ධව නැවත නැවත වතාවක් හිතන්න. ඒ වගේම මේ ගමන් කිරීමවල විශේෂ උත්සව වලට මේ විශේෂ ක්‍රීඩා උත්සව මේ දවස්වල ක්‍රිකට් තරඟාවලි තියෙනවනේ. අන්න ඒව සංවිධානය කරන්න එපා දෙයියනේ කියලා කියන්න ඕන. ඔව් මොකද ලෝකේම ක්‍රීඩා තරඟාවලි එහෙම ජනප්‍රිය බොහෝම ප්‍රසිද්ධ ඒවා නතර කරලා තිනවා. අන්න ඒ නිසා අපි ඒ වගේවත් විනයවත් හැසිරෙමුනේ දන්න. එතකොට මේකේ යම් පාලනයකට එන්න අපිට හැකියාවක් ලැබේ. එතකොට දැන් අර මේ හැඳල තිබුණානේ වැඩ. එතකොට ඒකෙදි ඔය අපේ ස්වාමින් වහන්සේලා පියතුමල්ලා ජනතාව පාරට අරගෙන ආවනේ බොරු නෙවෙයිනේ ඒක. එතකොට ඉතින් දැන් ඒක අහන්න එපා ඇයි එහෙම කරේ කියලා. ඉතින් අපි අර පල්ලියවත්තේ පියතුමා ඉන්නේ කතෝලික පල්ලියේ. ඉතින් එතුමට කතා කළා මේක ගැන අහන්න. බලන්න. මේ පල්ලියවත්ත කතෝලික දේවස්ථානයේ පියතුමා නේද? ඔව්. මම චාමික නිට් FM රේඩියෝ එකේ බැලුම්ගල ප්‍රෝග්‍රෑම් එකෙන්. ඔව්. පියතුමනි පොඩ්ඩක් කතා කරන්න පුළුවන් නේද? දැන් නම් මට පූජාවක් තියෙනවා. මගේ පූජාව. ආහා. කීයට විතර වගේ ගන්නද මම පියතුමා? මම පූජාව රෙද්දිම කීයටද මට හරියටම වෙලාවක් කිව්වොත් ගන්න පුළුවා? අටවත් වෙයි. අට විතර. අටෙන් පස්සේ නම් මම ගන්නද ඔබතුමාට? මොකද්ද හදිස්සියේ? පියතුමනි පහුගිය දවස්වල අර හැඳල නාඳුරු රෝහලේ නිරෝධායන මධ්‍යස්ථානයක් දාන්න හැදුවනේ. අන්න ඒකෙදි අර සම්බන්ධව නම් මම ඒ සම්බන්ධව නම් කතා කරන්න කැමති නෑ. මොකද මාධ්‍යෙන් කරපු දේවල් හොඳටම ඇති. ඒ නිසා මම නයි ගන්න කතා කරන්න කැමති නෑ. මොකද්ද මාධ්‍යෙන් කරේ? ඒ කියන්නේ ඒකට උත්තරයක් දෙන්න හරිය ඔබතුමාට මේක අවස්ථාවක් කරගත හැකි. නෑ අවශ්‍ය නෑ. දැන් ඔක වෙච්ච දේවල් වෙච්ච වෙන්න ඕන හානි ඔක්කොම ඉලා ඉන්නාට පස්සේ ආයෙත් නෑ කතාන්න දෙයක් නෑ නේ කිතුරු ඒ නිසා මම නයි ගැන කතා කරන්න කැමති නෑ. නෑ ඉතින් අපි බැලුවේ මේක මිනිස්සුන්ගේ පැත්තෙන් කතා කරගන්න. ඒකට ඔබතුමාටත් එහෙම නෑ. මොකද මම නම් කැමති නෑ ගැන කතා කරන්න. මොකද අපි කියපු නැති දේවල් මාධ්‍ය අනිත් පැත්ත හරවලා කියලා හිටන් ඒක විකෘතිකාර පස්සේ ආයෙ ගැන කතා කරන්න අවශ්‍යතාවයක් නෑ. මම නම් කැමති නෑ ගැන කතා කරන්න ඇත්තටම. සමා වෙන්න. උත්තරයක් දෙන්න බැරිද කියන්නේ? හොඳයි අපි ඒ ප්‍රශ්න කිරීම හමුවේ ලැබුණු පිළිතුර එසේයි. තවදුරටත් අපි සඳහන් කරන්න ඕන මේ මොහොතේ අපේ මේ අන්තර්ජාලය හරහා විවිධ මාධ්‍ය හරහා විවිධ පණිවිඩ ලැබෙමින් පවතින මොහොතක්. ඒ නිසා විශේෂයෙන්ම netnews.lk අපේ වෙබ් අඩවිය ඔබ පරිහරණය කරන්න, netnews අපේ Facebook එක පරිහරණය කරන්න, එතකොට net fm බැලුම්ගල Facebook එක, net fm ඔන්නයා Facebook එක පරිහරණය කරන්න අපි ඔබට විටින් විට මේ නිවැරදි තොරතුරු ලබා දීමේ කාර්යය යෙදෙනවා. ඒ වගේම තමයි net fm රේඩියෝ එකත් එක්ක ඉගින්දිකට මද දවස රැඳී සිටින්න අපි සම්ප්‍රදායික අපේ වැඩසටහන් මාලාවෙන් එහා ගිහිල්ලා ඔබට තොරතුරු ලබා දීම සඳහාම වෙන් කරලා තියෙනවා මේ ගුවන් කාලය. ඒ නිසා අපි පිටින් විට ඔබව අපේ net news කණ්ඩායමත් එක්ක සහ අපේ රට වටේම ඉන්න අපේ net news වාර්තාකරුවන් එක්ක ඔබව දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා පැහැදිලිව සත්‍ය තොරතුරු වලට පමණක් අවධානය යොමු කරන්න. මේ මොහොතේ අපි දකින්න Facebook වලත් විවිධ අය විවිධ අදහස් පළ කරමින් ඉන්නවා. ඊයේ දෙන්නෙක්ව හරිනේ වැඩේ දුන්නා. ඒක නිසා නිකන් බලෙන් කොරෝනා හදාගන්න අර බොරු වීර චරිත රඟපාන්න එපා. ඇත්තටම Facebook වගේ සමාජ ජාලවල මේක ව්‍යසනයක් රටකට වෙන. අන්න ඒ නිසා කරුණා කරලා එහෙම කරන අයටත් එහෙම යම් තත්වයකට આવොත් ප්‍රශ්නයක්නේ. අන්න ඒ නිසා එහෙම වෙන්න එපා. කරුණා කරලා මේ තත්ත්වෙ මිදෙ. මොකද ඉතාලිය වගේ සංවර්ධ රටවල් පවා අද ලොකු අර්බුදයකට ගිහිල්ලා තිබෙනවා. එතකොට අපි සංවර්ධේ වෙමින් පවතින රටක්. අන්න ඒ නිසා අපි මේකේ බොහොම විනයවත්ව හැසිරෙමු. නැත්තම් ප්‍රශ්නයක් වෙයි. පය කරනවා නෙවෙයි මේ ඉතින්. අපි හැසිරෙමු හොඳට නේද? මොකද අපි මේ මතක් කරගන්නේ පහුගිය කාලේ අපි ඇසුරන විදිය සම්බන්ධව. දැන් ගුවන් තොටුපළ සම්බන්ධව ප්‍රශ්නයක් අපිට තියෙනවා. තවමත් එතකොට සමහරව කියනවා ගුවන් තොටුපළ වහලා දාන්නේ කියලා. දැන් එහෙම කරොත් වෙන්නේ මොකද කියන එක වෙනම අපි අර්ථකථනය කරගන්න ඕනේ. මේ අපි මේ හිතන විදිහට රට පාලනය කරගන්න බෑ. මේ යථාර්ථයට අපි මුහුණ දෙන්න ඕනේ. කොටින්ම කියන් පස්සේ දැන් තියෙන සල්ලි ටික ගැන පොඩ්ඩක් හිතුව භාණ්ඩාගාරේ. ඒක කොහෙන්ද එන්නේ නේ? තෙල් ටිකින් යන්තම් දැන් ජීවත් වෙමින් ඉන්නවා. දැන් ඒක කොහොමද නවතුනොත් වෙන්නේ කියන එක නේ. දැන් දවස් 3 4ක් නිවාඩු ලැබුණාන් පස්සේ කොහොමද ගෙදර බඩු ටික එකතු කරගන්නේ කියලා ප්‍රශ්නෙකුත් අපිට තියෙනවා නේ. දැන් මේ ප්‍රශ්න සම්බන්ධව දැන් එදිනෙදා ජීවන කටයුතු වල නිරත වෙලා ඉන්න අය කොහොමද දවසේ ජීවිකාව ගෙන යන්නේ කියලා ප්‍රශ්නයක් අපිට තියෙනවා නේද? දැන් මේ ගෙවල් වලට සමහර රාජකාරිය නැවතිලා තියෙනවා. ඉතින් මේක ලේසි පහසු කාරණාවක් නෙමෙයි. ඒක නිසා ඇති අය නැති අයට ලබා දෙන්න. ඒක ඉතා වැදගත් දෙයක් කියලා අපි හිතනවා. ඒ වගේම තමයි අපි මේ ආපස්සට අරගෙන යන්නේ මේ නිරෝධාන මධ්‍යස්ථාන බිහි කිරීමේදී ඇතිවෙච්ච විරෝධය. මේ හැඳල විතරක් නෙමෙයි මඩ කළුපේ සිද්ධියක් තිබුණා, වවුනියාවේ සිද්ධියක් තිබුණා. මේ නිසා ඇතැම් වෙලාවට අපි නොසිතූ විරු දේවල් වෙන්න පුළුවන්. හොඳම උදාහරණය මේ හැඳල සිද්ධිය නිසා කටුනාගුවන්තොට පිළියේදී ඇති වූ සිද්ධියක්.
ඒ ප්‍රමාදය නිසා තවදුරටත් මේක ව්‍යාප්ත වීම. ඔව් මොකද දැන් මේ වගේ විරෝධතාවලට කාලයක් වෙනම වෙන් කරන්න වෙනවනේ එතකොට. එතකොට අර රෝගය සම්බන්ධව හෝ ඒ ආසත්‍යයන් සම්බන්ධව වැඩ කරන කාලේ අපත යනවා. ඔව් විරෝධතාවය කරත් කටවහගෙන කරන්නේ. අටාරින්න එපා කියලා කියන්නේ බැරිම නා ඉන්නනේ. ඔව් එනිසා මේ මෙතන මේ විරෝධතාවය කරපු එකේ අපේ හාමුදුරුවමක් පෙරමුණ ගත්තනේ. සීවලී හාමුදුරුව. අනේ ඉතින් උන්වහන්සේගිනුත් ඇහුවා පොඩ්ඩක්. අපේ හාමුදුරුවනේ අර හැඳල සිද්ධිය සම්බන්ධයෙන් දැන් මොකද්ද තත්ත්වය? දැන්නම් මහත්තයා ඒක කියන්නේ ගැටලුවක් නැහැ දැන් මෙතන ඒක කරන්නේ නැහැ කියලා තමයි දැන තින්නේ මොකද්ද ඒ වුණා දැන් මෙතන ඒක අලුත් වැඩියා කරලා ඒක ලෑස්ති කරලා තියෙන ඉතින් බැරිම තැන කියන්නේ මොනවා හරි හදිස්සි අවස්ථාවක් වුණොත් ඒක පාවිච්චි කර ගන්නවා කියලා එතන මොකද්ද මහඳුරනේ ඇත්තටම උනේ ගොම් නැහැ මහත්තයා හේතුව දැන් මහත්තයා මෙතන දැන් මොකද ලාදුරු හොස්පිටල් එකනේ ඒකට මේ ලාදුරු හොස්පිටල් එක මහත්තයා දැනට අවුරුදු 300 කට කලින් ලාදුරු හැදිච්ච අයට තමයි මේක මේව කරලා තියෙන්නේ ඉස්සරව ලාදුරු අය ගෙනලා දැම්මේ මෙතන මේ ඉස්සර මේ වත්තල මේ හේගිද්ද කියලා කියන තනිකර කැලෑවා මිනිස්සෙක් පලාතකවත් නැති මේ පැත්තන් පස්සේ ඔක ලාදුරු කියන එක නැති වෙන්න පස්සේ මේක ජන මේ ජනගහනේ වැඩි වුණා එහෙනම් මහත්තයා දැන් ඉස්සර දැන් අවුරුදු 300කට කලින් බලනකොටයි දැන් බලන හාත්පසින්ම වෙනස්. මේක මහත්තයා දැන් වත්තල මේ හරි තනිකරම නගරයක් මේක. මේ මහත්තයා මේ මීටර් 100 ඇතුළත මිනිස්සු නිතරම ගැවසෙන ස්ථාන තියෙනවා මේ 10ක් විතර. ඒකෝර මේ හොස්පිටල් එකේ තියෙන මැද. ඒකෝට දෙන්නේ මේ හේතුව නිසා තමයි අපි කිව්වේ මෙතන මේක සුදුසු එකක් නෙවෙයි කියලා. බැරි වෙලා හරි මේකේ වෛරස් කියන එක එළියට ගියොත් මේක කොහොමද අපි කොළඹ පාලනය කරන්නේ මහත්තයා? ඒ හාමුදුරුව අපේ කියන්නේ එහෙම. අනේ ඉතින් තරහ අවසර ඒකට පිළිතුරක් ලබා දෙනවා වෛද්‍ය සමන්ත ආනන්ද ඔහු මාධ්‍ය ප්‍රකාශකතුමා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ. ජනතාව බිය විය යුතුද නිරෝධායන මධ්‍යස්ථාන සම්බන්ධයෙන් විශේෂයෙන්? ඇත්ත වශයෙන්ම නැහැ. ජනතාව බිය විය යුතුම නැහැ. මෙවැනි නිරෝධායන මධ්‍යස්ථාන වලට විරෝධය පළ කරන අයගේ නිරෝධානය සම්බන්ධයෙන් දැනුම නැතිකම තමයි එතනින් පෙන්නුම් කරන්නේ. ඔවුන් නිරෝධානය කියන්නේ මොකද්දවත් දැන් නැති තත්වයකට තමයි ඒ කියන්නේ පත් වෙලා තියෙන්නේ. මොකද මේ නිරෝධානය කරන්නේ නිරෝධානය වන පිරිසකේ හොඳට සහ රටේ ජනතාවකේ හොඳට. ඒකට ඔය උද්ඝෝෂණය කරන අයත් මේකෙන් වාසියක් ලබනවා. ඉතින් එවැනි කටයුත්තකට විරුද්ධ වෙනවා කියන්නේ බොහෝ විට නොදන්නාකම නැත්තම් මොකක් හරි දේශපාලන හෝ වෙන යටි අරමුණක් ඇතුව නැත්තම් මෙතර ලෝකෙ පුරා ව්‍යාප්ත වෙන රෝගයක්කින් ජනතාව බේරගන්න යන කටයුත්තකට විරුද්ධ වෙනවා කියන්නේ මට හිතාගන්න බෑ ඒ රටේ මිනිස්සුද කියලා මිනිස්සු. ඒ තරම් ගැටලුවක් අපිට මතු වෙනවා. මොකද එහෙම විරෝධයක් මතු කරන්න කිසිම හේතුවක් නැහැ. විරෝධායන මධ්‍යස්ථානයක් සාමාන්‍යයෙන් තෝරා ගන්න ලබන්නේ බොහෝ කරුණු අධ්‍යයනය කරලා. ඒක මේ දැනුම තියෙන විශේෂඥයන් විසින් තීරණය කරලා කරන කාරණයක්. අන්තික නිරෝධායන මධ්‍යස්ථානය දැම්මයි කියලා අල්ලපටේ ඉන්න නැත්නම් අල්ලපු ඉඩමේ ඉන්න අයට රෝගේ බෝ වෙන්නේ නැහැ. මේ කොරෝනා රෝගය ගත්තාම ඒක සාමාන්‍යයෙන් පර්ශ්වය මගින් කියන්නේ බිනිතු පර්ශ්ව වෙලා ඒක පුද්ගලයන්ට ඇතුළු වුණොත් හරි සාමාන්‍යයෙන් මීටරයක් වගේ දුරක සිටින පුද්ගලයෙකුට බිනිත්තක් ඇතුළු වීම තුළින් හරි වගේ තමයි බෝ වෙන්නේ. ඉතින් එසේ නොවන ආකාරයට සකස් කරපු නිරෝධායන ආයතන වලට විරෝධය දක්වනවා කියන්නේ සම්පූර්ණ නොදැනුවත්කම නැත්නම් වෙනත් යටි අරමුණක් විදිහට තමයි අපිට නම් තේරෙන්නේ. හොඳයි ඉතින් අපි මේව සියල්ල තේරුම් ගත යුතුයි. අපි එහෙනම් විරාමයකට යනවා. ගිහිල් ඉක්මනින් එනවා හොමම ඉන්න. දලුංගලා. කැපර් ජනතා සේවයට. Dedicated to serve the people. යම් නිරෝධායනයක් කරන්න තැනක් හදන්න හදද්දී ඒකට විරුද්ධ වෙන එකයි ප්‍රශ්නේ කියලා සමාජය කියන්නේ නේද අපේ හැඳුනුනේ? ඒක හරි හොඳ නෑ කියලා ඉතින් අර ඔක්කොම රටේ මිනිස්සුනේ අපේ හැඳුනුනේ නේද? නෑ මහත්තයා මේ කහන්ද ඒක අපි දන්නවා. අපි දන්නවා අපි මිනිස්සයා ගැන දන්නවා මිනිස්සයාගේ දුක ගැන දන්නවා. ඒක නෙවෙයි මෙතන වෙන්න තියෙන විශාල හානිය අවම කිරීමක් මේ කරන්න හදන්නේ. ඒක තමයි දැන් ඕක හුලඟෙන් දෙන්නේ අපේ හැඳුනුනේ. මම දන්නෙත් නෑ ඒක. එහා පැත්තේ රෝහල තියෙන මේ පැත්තේ මීටර් 20ක් විතර තියෙන ඉස්කෝලේ වැටකින් අපිට මේක මේ පැත්තට එන්න බැහැ කියලා කියන්න බෑනේ. මොන ක්‍රමයකට එනවද මොනවා වෙනවද අපි ඒක දන්නේ නැහැ. යම් ප්‍රශ්නයක් එන මොහොතක ඒකට තවත් ප්‍රශ්නයක් දානවායි කියන්නේ ඒක විසඳන්න වෙන කාලයක් වැය වෙනවනේ අපේ හැඳුරුනේ. අන්න ඒකයි ඉතින් මේ මහත්තයා මේකට කාලයක් යනවනේ. හරි ඊට පස්සේ මහත්තයා මොකද වෙන්නේ? ඒව විසඳන්න දැන් අපි මේ කියන දේවල් පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ. ඒව විසඳ ගන්න මේක වුණාට පස්සේ ඒක විසඳන්න මීට වැඩිය ලොකු හානියක් සිද්ධ වෙන්න පුළුවන්. ලොකු විශාල හානියක් සිද්ධ වෙන්න පුළුවන් ඊට වැඩිය. ඒ නිසා අපි මේ කියන දේවල් පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ. මොකද්ද මේ කියන්නේ කියලා.
හොඳයි රටක් හැටියට අපි හැමෝම තේරුම් ගන්න ඕන අවධියක තමයි ඉන්නේ. ඒ නිසා රටක් හැටියට අපි හැමෝම එකතු වෙලා මේ වෛරස් එක පරදවන්න කොහොමද උත්සාහ ගන්න ඕනේ කියන එක අද දවසේ අපි කතා බහ කරමින් ඉන්නේ. දැන් නිකමට අහනවා අපේ හාමුදුරුවන්ගෙන් ඒ වගේ අවදානම් තත්ත්වයක් තියෙද්දී ඔච්චර ජනකායක් ගෙනහැලලා පාරට එතකොට ඒ කරපු දේ හරිද? ඇත්තටම අපේ හාමුදුරුවෝ එහෙම නෙවෙයිනි කටයුතු කරන්න ඕනේ චරිත නේද? ඔව් සමහරක් දේවල් තියෙනවා අපිට පළපුරුද්දක් නැහැනේ. දැන් ප්‍රශ්න ටිකක් තියෙනවා අපිට අපි 30 වසරක වගේ ත්‍රස්තවාදයකට එරෙහිව කටයුතු කරා. එතනින් එහාට ගියන් පස්සේ අපිට සුනාමියක් ආවා. සුනාමියේදී අපේ රටේ ජනතාව කොහොමද කටයුතු කරේ කියන අත්දැකීම ආවා. ඊට පස්සේ අපිට ආවා එහෙම දන්නේ නැති මොහොතක තව පාස්කු උපහාරයක්. පාස්කු උපහාරෙන් අපිට යම් යම් දේවල් ටිකක් කියලා දුන්නා. දැන් මෙන්න කොරෝනා ඇවිල්ලා තිනවා අපිට. දැන් මේ ජීවිතේට සමාජයට රටට යම් යම් දේවල් කියමින් ඉන්නේ මේ දේවල්. ඒ නිසා මේවා යහපත් හෝ අයහපත් විදිහට තමන්ගේ ජීවිතවලට ගැනීමේ වගකීම අපිට තමයි පැවරෙන්නේ. ඒ නිසා අපි කියන්නේ යහපත් විදිහට අපි ගමු කියලා. අයහපත් විදිහට මේක ගන්න එපා. ඒ නිසා යථාර්ථයේ තේරුම් ගන්න ජීවත් වීම අර නෝක කියනෝ නම් හරියටම පොළොවේ පය ගහලා ජීවත් වීම කියලා කියන්නේ නේද? අන්න එහෙම කරන්න පුළුවන් නම් ඊට වැඩගත් වෙනවා. ඒ අතරතුර අපිට කතා කරන බොහෝමයක් අයට ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒ ඈත් එක්ක කතා කරමින් තමයි අද මේ සජීවී වැඩසටහන ඉදිරිපත් කරන්න වෙලා තියෙන්නේ. මොකද උන්ක දෙනෙක් අපේ මැදිරියට කතා කරන එක අයක් ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. දැන් රජී නිවාඩු නම් අපිට නිවාඩු නැත්තේ ඇයි කියලා අහනවා සමහර අය. සමහරක් වෙලාවට මේ ඇඟලුම් කර්මාන්තය ගැන බොහෝ දෙනෙක් කතා කරලා අහනවා ඇයි අපිට නිවාඩු ලබා දෙන්නේ නැත්තේ කියලා. දැන් ඒක අපි අවබෝධ කරගන්න ඕනේ මේ මොහොතේ රටක් හැටියට අපිට අපේ ව්‍යාපාර පවත්වාගෙන යන්න හැමෝම නිවාඩු අරගෙන හරියන්නේත් නැහැ. එතකොට හැබැයි අවධානම් තියෙන තැන්වලට මේ අවධානය යොමු වෙන්නත් ඕන නේ. සමහර කලාද එක පාටම නිවාඩු දෙන්න විදියක් නැහැ. ඒ නිසා අපිට එහෙම දුන්නොත් මේ රට අන්ත අසරණ තත්ත්වයකට වැටෙන්න පුළුවන්. ඒ නිසා අපිට පෞද්ගලිකව තියෙනවා වැඩට එන්න පුළුවන් නම් වැඩට එන්න ඕන. මේ සම්බන්ධව කතා බහ කරන්න පුළුවන් නම් කතා බහ කරන්න ඕන. පවුලත් බේර ගන්න ඕන, වැඩෙත් කරෙන්න ඕන, රටත් බේර ගන්න ඕන, වෛරස් එනොත් ඈත් වෙන්න ඕන. මේ තුන හතරම හරියට බැලන්ස් කරන් කරන්න පුළුවන් නම් තමයි හොඳයි කියලා අපි හිතන්නේ. මොකද මොන රෝගේ වැරදුනත් අපි ඉතින් ඉන්න ඕනනේ. ඉතින් ඇවිල්ලා ඔබ අපි දැනුවත් කරනවා නේ. ඔව්. අන්න ඒ නිසා මේ රටක් අවශ්‍යයිනේ අපිට. මේ රටේ වෛරසය පැතිරෙන මට්ටම ගැනත් අපි කතා කළ යුතුයි. එතකොට විශේෂඥ වෛද්‍ය පබා පලිවර්ණ මහත්මිය සඳහන් කළා කාරණාවක් මේක මේ තාපහිල් කරගෙන වගේ යන එකක් නෙමෙයි මේ කියන කතාව. සාමාන්‍ය සමහර මේ වෛරස ඇතුළේ වෙන්න බැරිද? දැනට නම් එහෙම හොයාගෙන නැහැ. ඒ ඇත්තටම ඒක ගැනත් අපි හොඳට දැනගන්න ඕන. දැන් හුඟක් දෙනා හිතනවානේ එහෙම රෝගියෙක් ඉන්න ළඟකවත් ඉන්න හොඳ නැහැ, අහල ගෙදරකවත් ඉන්න. ඒ වගේ බීතියක් මිනිසුන්ට ඇති වෙලා තියෙනවා. ඇත්තටම මේක හොඳට තේරුම් ගන්න ඕන අර රෝගී පුද්ගලයෙකුගේ ඉතා ළඟ ඇසුරු කරන අයට තමයි මේ වෙන්න පුළුවන්. ඒ වගේ මේ රෝගියා පාවිච්චි කරපු දේවල් එහෙම නැත්නම් රෝගියාගේ පිටවෙච්ච දේ ස්ථාන පෘෂ්ඨවලින් ඇතුළු විය හැකි ආකාරයට. ඒක නිසා දැන් අපි ඔය අර හුඟක් දෙනා බය වෙලා දැන් අවට නිවසක හිටියත් ඒ අවට ඉන්න ප්‍රදේශයේ හුළඟෙන් ගහගෙන එයි. දැන් එහෙම වෛරස් එක පැන පැන එහෙම යන්නේ නැහැ. බිත්තිල් කරන් තාප්පෙන් පැනලා එහෙම යන්න බෑ වෛරස් එකකට. එහෙම යන්න බෑ. ඊළඟට වෛරස් එක එළියට ආවම වියලිලා යනවා. වියලිලා වෛරස් එකක් වැඩෙන්න නම් මානුෂ්‍ය ශෛලියක් අවශ්‍යයි. ඒතර ශරීර වෛරස් එක වැඩෙන්නේ ඇත්තම මේ වෛරසය අද ශරීරයක කෙනෙකුගේ වෛරසය ශෛලියක් තුල තමයි වර්ධනය වෙන්නේ. ඒක එළියට වැටුණාට පස්සේ වෛරස් එකට කාලයක් වර්ධනය වෙවි වැඩි කරගන්න හැකියාවක් නැහැ. ඒක වියලිලා යනවා. දැන් බිත්තියසෙන් එහෙම රිංගල එන්න බෑ කියලා එතුමී කියන්නේ. ඔව් බිත්තිල් කරගෙන එහෙම එන්න බෑ කියලා. හැබැයි මේකෙත් තියෙන කාරණාවක් කියන්නේ අපේ රටේ සමහර උදවියක ඔළුව හිල් වෙලා තිනවා. ඉතින් අන්න ඒ නිසා මේ හරියට තේරුම් ගන්න මේ විශේෂඥයෝ කියන්නේ මේ මිනිස්සු ඉගෙනගත්ත මිනිස්සු මේ හැම දෙයක්ම මේ දේවල් සම්බන්ධව දන්න අය. ඒ නිසා අර නොදන්න වැඩ කරන්න ගිහිල්ලා තව ප්‍රශ්න ඇති කරන්න එපා රටට. ඔව් ඒ නිසා දැනුවත් වීම ඉතා වැදගත්. මේක අනිසි බියක් ඇති කරගන්න එපා. අනිසි බිය ඇති කරගන්න එපා කියලා කියන්නේ ඒක අනවශ්‍ය විදිහට අපි කලබල වෙන්න ඕන නැහැ. හැබැයි අපි මේ සම්බන්ධව අවධානයෙන් සිටිය යුතුයි. මොනවද ඇති වෙන දේවල්, මොනවද මෙතනින් එහාට අපි ක්‍රියා කරන්න ඕනේ කියලා. අර ඒකයි අපි කියන්නේ එතන නිවසේ ඉන්න කියලා. දැන් මේ කියන්නේ ඒකනේ. දැන් හුඟක් වෙලාවට පුරුදු වෙලා තියෙන නිවසේ එහෙම ඉන්න අමාරු. එකතන ඉන්න බැරි ප්‍රශ්නයක් අපිට තියෙනවානේ නේද? මොන මොන හරි දේවල් ටිකක් කරන්න ඕන. දැන් මේ කාරණාවෙදිත් කියන්නේ අපි අපේ රටේ නියම සුන්දරත්වයේ විඳින්න මේ වගේ තත්ත්වයන් වලදී පාලනය වෙලා අපි යමු. කියන්නේ මේ කොරෝනා වගේ ඔය මගතොට හැසිරලා එක් රැස්සලා ටයර් පුච්චන්න ඕනේ නැහැ නේ මේකට. අපි දැන් අර මතක් කරමින් ඉන්නේ දැන් අර නිරෝධාන මධ්‍යස්ථාන පිහිටවීමේදී උද්ඝෝෂණ රැල්ලක් ආවා. ඒ උද්ඝෝෂණ රැල්ල නිසා ඇතිවෙච්ච හානි කීපයක් තියෙනවා. ඒකත් අපි ගත්තා ලාඳුරු රෝහල තියෙන්නේ මේ වත්තල පැත්තේ. එතකොට ඉතින් ඒ පැත්තේ අපේ හාමුදුරුවමක් පෙරමුණ ගත්තා. උන්වහන්සේ පොඩ්ඩක් ආයිත් ඇහුවා මේ සංවර්ධනය සම්බන්ධව ගොඩනැගිලි වල ප්‍රශ්නයක් තිබුණේ උන්වහන්සේට.
සංවර්ධනය කරලා ගත්තොත් ඉතින් එහෙම ප්‍රශ්නයක් නැහැනේ අපේ ආඳුරුනේ නේද? ඉතින් ඒක කරන්න කලින් ඔබ වහන්සේලා ඒක මහත්මයා මම ඒකයි මම නේ හරස් කරන්නේ ඔබ ඉතින් මහ ජනතාව අරගෙන ගිහියෝ ඉතින් මහත්මයා නේද මහත්මයා ඒකයි දැන් මේක අහන්නකෝ මහත්මයා ඔබතුමා දැන් ඔතන ඉඳලා කතා කරන්න එපා ඕක දැන් මෙතන අවුරුදු 200ක් විතර පරණ 300ක් විතර පරණ ගොඩනැගිලි තියෙන්නේ දවස් 4න් කොහොමද මේ දේවල් කරන්නේ මෙතන මිනිස්සුකෝද ඇවිල්ලා වාසය කරන්න පුළුවන් තැනක් කොහොමද දවස් 4න් කරන්නේ 4 වෙනිදෙන් ඉඳලා 8 වෙනිදා වෙනකොට දවස් 4න් මේක ඇත්තරම මේක කරන්න හරි අමාරු දෙයක් රෝම නෙවෙයි ත්‍රිවිධ හමුදාවම මේ කරගෙනලා දැම්මත් කරන්න අමාරු අපේ හමුදාව පොඩ්ඩක් තේරුම් ගන්න ශ්‍රී ලංකාවේ යුද හමුදාව කියලා කියන්නේ මේ එක දවසෙන් පැය ගානෙන් වැඩ කරන තැනක් ඉතින් ඒක සම්බන්ධව අපි අපේ රටේ ආරක්ෂක අංශ සම්බන්ධව විශ්වාසයක් තියන්න ඕන අපි නේද අපේ හමුදාවනේ එහෙම නැද්ද අනිවාර්යෙන්ම ඒක ඉතින් අනිවාර්යෙන්ම ත්‍රිවිධ හමුදාව කියන්නේ ඒක අපිට ඉතින් ගවන්න කොහොමත් ඒක මේ රටේ ඌිට වැඩි ලොකු බරපතල ප්‍රශ්න තිබිලා ඒවා විසඳපු මේ ජාතිය තමයි ත්‍රිවිධ හමුදා. හැබැයි මහත්තයා මේ කහන්න මහත්තයා මෙතන මහත්ය ත්‍රිවිධ හමුදාවම දැම්මත් මේ දවස් හතරට මේක කරන්න බෑ. ඒ කියන්නේ බෑයි කියන්න ඔබ වහන්සේ වචන විතරක් නෙවෙයි බෑයි කියන්නේ හේතුව කියන්නකෝ මොකද්ද කියලා. නෑ මහත්ය මෙතන ස්වභාවය මම උදේ ඉඳලා හවසෙන් ඉඳලා පහුවදෝ දේ වෙනකන් දකින්නවා. දැන් මහත්තයා දැන් මේ කාලය තුල දැන් කොහොමද දැන් අපි මේ හදන දේවල් වලට ආබාධා කිරීම කියවම මොකද කරන්නේ ඔව් ආහඳයි අපේ හඳුරනේ එහෙනම් බොහොම ස්තුතියි ඔබ වහන්සේ මේ තරම්ම මහ ජනතාව වෙනුවෙන් කැප කැප වෙලා වැඩ කරනවට හොඳේ හොඳයි හොඳයි මාගේ තෙරුවන් සරණ තෙරුවන් සරණයි අපේ හඳුරනේ හරි තෙරුවන් ඔන්න දැන් මේ යුද හමුදාව විතරක් නෙමෙයි ත්‍රිවිධ හමුදාවම ආවත් බෑ මේක කරන්න කියලානේ කිව්වේ උන්වහන්සේ. ඉතින් අනේ උන්වහන්සේ කියපු දේ සම්බන්ධයෙන් අපි අහන්න අවශ්‍යයිනේ ඒ වග්ගීත්වෙත් ගෙන්නේ. ඒ තමයි ශ්‍රී ලංකාවේ යුද හමුදාපති ලොතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්ලා මහත්මයා. අපි ඔහුට කතා කරලා ඇහුවා ඉතින් බැරිද ඇත්තටම මේක. මේ විරෝධත්වය ප්‍රකාශ කරන ඒවා මෙහෙවන සමහරු සඳහන් කරනවා යුද හමුදාව නෙමෙයි ත්‍රිවිධ හමුදාව ආවත් මේක නම් කරන්න වෙන්නේ නැහැ. මොකද මේක ලොකු අවදානමක් තියෙන වැඩක් කියලා. මෙන්න මේකට ශ්‍රී ලංකා යුද හමුදා ප්‍රතිවරයා විදියට පිළිතුරු මොකක්ද? නෑ ඉතින් එහෙම කවුටවත් මේ අවස්ථාව කාටවත් ඒ වගේ තර්ජන දාලා කරන්න හම්බ වෙන්නේ නෑ මේ අපි කරන්නේ අපේ පෞද්ගලික මගේ තාත්තගේ අම්මගේ පෞද්ගලිකත්වයක් නෙමෙයිනේ අපි කරන්නේ නැත්තම් සමුදාවේ ඉන්න කට්ටිය තමුගේ පෞද්ගලික අවශ්‍යතාවයක් නෙමෙයිනේ කරන්නේ බහුතර රටේ මහ ජනතාව වෙනුවෙන් කරන සේවයක් අපි තරම් මේකෙදී එක්ස්පෝස් වෙලා අපි තරම් මිනිස්සු නිරෝධායන කටයුතු කරන වෛද්‍යවරුන් සහ වෛද්‍ය නොවන අපගේ රණවිරු සොල්දාදුවන් නිලධාරීන් කරන සේවය බැලුවම පස්සේ මේ අපේ පෞද්ගලික සත්‍යයක් කියන කිසිම දෙයක් නතුව කරන්නේ. ඉතින් ඔය කියන තර්ජන වලට නම් යුද හමුදාව ත්‍රිවිධ හමුදා කිසිසේත් බය නැහැ. අපිව තර්ජන කළා බය කරන්න කවුරුත් නැහැ කියවත් තියෙ කියලා. නමුත් අපි මේ තර්ජන ගණන් ගන්නෙත් නැහැ. අපිට රටේ අවශ්‍යතාවයේ හැටියට අපිට නීතියානුකූලව අපිට අදනමක් තියෙනවා නම් යම් කිසි දෙයක් කරන්න අපි අනිවාර්යයෙන් මේක කරනවා. හොඳයි ඉතින් ඒව කොයිතරම් දුරට යුද හමුදාව ගණන් ගත්තද කියලා ඔන්න ඊයේ රාත්‍රී 7:00 ට නෙත් FM unlimited අහුවනම් දැනගන්න පුළුවන්. වැඩි ආවත් අහන්න බැරි වුණා නම් ඔන්න නෙත් FM news අපේ වෙබ් අඩවියට පිවිසෙන්න පුළුවන්. Kapori, Janata Sevayata, dedicated to serve the people. පහුගියදා 3 වෙනිදා විදේශගතව හිටපු කණ්ඩායමක් වවුනියාව පම්පමඩුව ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයකට රැගෙන ආවා. මේ රැගෙනීමත් සමග මේ නිරෝධායන මධ්‍යස්ථානය වසාදමන්ද කියලා ඉල්ලීම් කරමින් වවුනියාව දෙමළ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු ප්‍රදේශවාසීන් කණ්ඩායමක් විරෝධතා වැඩසටහන සංවිධානයක මේ වැඩසටහන පැවැත්වුණේ වවුනියාව නෙළුකුලම මන්සන්දිය ප්‍රදේශයේදී. මේ සඳහා එලෝ පක්ෂයේ නියෝජනය කරන හිච්චපු උතුරු පළාත් සභා මන්ත්‍රී එස් මයුරන් මහතා එක්කම වවුනියාව දෙමළ ප්‍රාදේශ සභාවේ සභාපතිවර වන ටී නන්දරාජ සිංහම්මා එක්කම වවුනියාව ප්‍රදේශයේ දේශවාසීන් පිරිසක් මේ විරෝධතා වැඩසටහනට එක් වෙලා හිටිය. මේක දේශපාලන මැදිහත් වීමක් මත සිදු වුණා කියන දේ තමයි නිරීක්ෂණය කරන්නට පුළුවන් වුණේ. ඔවුන් මේ හරහා යම් යම් දේශපාලන ඒසේ තුර ඔවුන්ගේ මතේ එළිදැක්වීමට හේතු කරන ආකාරය තමයි දකින්නට පුළුවන් උනේ. ඔවුන් ඒ තුලින් යම් දේශපාලන වාසියක් ලබා ගැනීමට කටයුතු කරන ආකාරයක් දකින්නට පුළුවන් වෙනවා. ඔවුන් මේ කොරෝනා වෛරසය ව්‍යාප්තිය සහ ඒ නිරෝධායන මධ්‍යස්ථානය මූලික ස්ථානෙමින් ඔවුන් ජනතාව වෙනුවෙන් පෙනී සිටින ආකාරයක් හුවා දැක්වීමට යම් උත්සාහයක් නිරත වෙනවා කියලා තමයි ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ.
නිරෝධායන මධ්‍යස්ථාන ලංකාවේ හදන්න පටන් ගන්නකොටම මේ කොරෝනා වෛරසයට COVID-19ට එරෙහිව ජනතාව ඊට එරෙහි වුණා. ඉතින් අන්න ඒක නොවිය යුතුයි කියලා තමයි net fm බැලුම් ගල කියන්නේ. මොකද පොඩි පුංචි රටක් විදිහට අපි මේකට එකමුතු වෙන්න ඕන. එහෙම නැති වුණොත් බෑ වැඩේ කරන්න. ඔව් ඉතින් ඒක අපි හැම පැත්තෙම බලන්න ඕන. විශේෂයෙන්ම තමන්ගේ පවුල ඇතුලේ මේක කරන්න කොහොමද? තමන්ගේ රාජකාරී කරන ස්ථානයේදී තමන්ට මුණ ගැහෙන හැම තැනකදීම චාමික මේ වෙනුවෙන් අපි කොහොමද කැප වෙලා මේ ක්‍රියාදාමයට එකතු වෙන්නේ කියන එක ඉතා වැදගත්. ජනතාව හැටියට අපේ රටට සේවය කරන්න කොහොමද කියන එක අපි හිතන්න ඕන. බොහෝ දෙනෙකු රැස් වෙන්න එපා කියන මොහොතක් මෙතනදී තියෙන්නේ. අපිට පොදුවේ එකතු වෙලා කතා බහ කර කර කේක දොඩෝ දොඩෝ ඉන්න පුළුවන් වෙලාවක් නෙමෙයි මේක. ඒ නිසා විශේෂයෙන්ම උද්ඝෝෂණ සම්බන්ධව අපි මේ සඳහන් කරන්නේ. හැබැයි ඒකම ඒවැය නිරත වීම සම්බන්ධව ගැටලු වෙනවා. ඒකෙන්ම හානියක් සිද්ධ වෙනවා කියන එක මතකේ තියාගන්න හොඳම තමයි මේ හැඳල සිද්ධි අපි මේ කියමින් හිටියේ නේද ජාමික. ඔව් වවුනියාවෙත් එහෙම වෙලා තිනෝ. ඒව පිටිපස්සේ අර දේශපාලඥයෝ හිටියා කියලා එහෙම ඉතින් අපේ වාර්තාකරු කිව්වනේ මාදෝකුල සූර්ය වවුනියාවේ. ඔව් එතකොට දැන් මෙහෙත් ඉතින් යම් යම් දේවල් හාහු නැගෙනවා. ඉතින් මේ දැන් සීවලියහා මුදුරු අපේ මේ හැඳල අනේ උන්වහන්සේනේ ඉතින් පෙරමුණ ගත්තේ ගිහියන් එහෙම පාරට එහෙම එක්කන් ඇවිල්ලා තෙරුවන් සරණයි. ඉතින් මේ ඒ අපේ හාමුදුරුවන්ගෙනුත් අපි ප්‍රශ්න ඇහුවා ඉතින් මේ සම්බන්ධව. වහන්සේ කියන්නේ මේ රටේ වෛද්‍ය ශාස්ත්‍රය මේ රටටම විනයක් වෙන විදිහේ වැඩක් කරයිද අපේ හැමදෙරුවනේ? නෑ මහත්තයා නෑ ඔයා ඔබතුමාල්ලා නෑ එහෙම නෙවෙයි අපේ මහත්තයා මේ ඔයා අපිට මහත්තයා මේ අවුවේ කරවිවි සෑය ගානක් අවුවේ පාරේ ඉඳගෙන අපිට මේ බඩගින්නේ අපිට මේක මේ කරන්නේ එහෙම එතරම් ඇඟ තමාරුවක් නෙවෙයි. අපි මේ කරන්නේ ලොකු අවධානමක් කියනවා. ඒකට අපි පෙර සූදානමක් අපි මේ කිව්වේ. මේක තේරුම් ගන්න මෙහෙමනේ වැඩේ අපේ හැමදෙරුවනේ. දැන් මෙතන යම් අවධානමක් තියෙනවා නම් ඒ අවධානමට පෙර සූදානමනේ වැදගත් වෙන්නේ. එතකොට යා හිම අවධානම දැනකට තවත් අවධානමක් ඇති වෙනවනේ මේ විදිහට පාරවල් හරස් කරලා සිදු කරනකොට නේද? ඔව් මේ කහන්නක මහත්තයා මහත්තයා අපි එදත් එහෙමයි අදත් එහෙමයි අනාගතෙත් එහෙමයි මේ වගේ තත්ත්වයක් තියෙද්දි ඒකට කටයුතු කරලා යුතුයිනේ අපි මහත්තයා. මේමයි දැන් මේ මොකද ඔබ වහන්සේ පූජ්‍ය පක්ෂය කියලා ඒක වැළඳෙන්නේ නැතුව තියෙන්නේවත් ගිහියෝ කියලා ඒක වැළඳෙන්නේ නැතුව අනිවාර්යයෙන්ම මේ කහන්න මහත්තයා අපි මේ தත්ත්වය සමනය කරගන්න අවශ්‍ය වෙමින් තිබියදී තවත් ප්‍රශ්න මගතොටවල් වල ඇති කිරීම සම්බන්ධයෙන් මහා සංගරුණක් විදිහට ඔබ වහන්සේ මොකද හිතන්නේ අපි හඳුනේ කළ යුත්තක්ද? එහෙම නැතුව මහා සංග්‍රහණයේ විදිහට යන්න ඕන වෙන ගමනක්ද? අපිට පේනවා නම් ලොකු අවදානමක් තියෙනවා කියලා පේනවා නම් අපි ඒක නතර කරන්නත් අපි කතා කරනවා. හොඳ අපිට හුඟක් දේවල් පේන්නේ නැහැ කියලා විශ්වාස කරන්න වෙන්නේ මේ මොහොතේ. සහ අනිත් එක තමයි අපිට පේන හැමදේම ඇත්ත නෙවෙයිනේ නේද? අපි එක මතයක හිටියොත් ඒ මතය වෙනස් කරන්න නෙවෙයි සමහර සිද්ධීන් නිසා. ඔව් සමහර වෙලට ඒ මතය වෙන තැනකින් එනවත් දන්නෙත් නැහනේ. ඔව් දැන් වැරදිච්ච දේවල් අපිට තියෙන්න පුළුවන් ජීවිතවල තියෙන්න පුළුවන් ගත තීරණවල තියෙන්න පුළුවන් නේද? හැබැයි හැමතිස්සෙම අපිට වැරදෙන්න දෙන්න බෑ. හැබැයි අපිට මේ ඕනෑම වෛරස් එකක් පාලනය කරන්න පුළුවන් එකමුතුවක් අපේ රටේ ජනතාවගේ අතර තියෙනවා. අපි ඒක අවබෝධ කරගන්න ඕන. එතකොට මාධ්‍ය එක පැත්තකින් අවබෝධ කරගන්න ඕන, ජනතාව එක පැත්තකින් අවබෝධ කරගන්න ඕන, රජය එක පැත්තකින් අවබෝධ කරගන්න ඕන. මේ සඳහා වෙහෙසන සියලුම මාධ්‍ය ක්‍රියාකාරීත්වයෙන් මේකට එකතු වෙන්න ඕන. ඒ නිසා තමයි අපිට පළවෙනි වතාවට පුළුවන් වුණේ සියලුම මාධ්‍ය එකට හමු වෙන්න, එකම තීරණ ගන්න නේද? ඉතින් ඒව හරි ඉතා හොඳ තත්ත්වයන් හැටියට අපිට සලකන්න පුළුවන්. ඒ වගේම තමයි ජනතාව හැටියට දැන් අපේ ප්‍රදේශයේත් මේ වගේ දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ සිද්ධ වෙනකොට එකට පත් වෙන දේ තමයි එකටම ඇවිල්ලා එකටම එන දේවල් සමහර ඒවා හිතන්න පුළුවන්. අම්මෝ මේකෙන් අපිට මාරහන සිද්ධ වෙනවා කියන්නේ. ඔව් අනිත් කාරණාව තමයි මේ වෛරසයට ಜಾති ආගම් කුලමල ભેද පක්ෂ විපක්ෂ ભેද ඒව මොකුත් නැහැ. අන්න ඒ නිසා ඒව ඒගොල්ලෝ දන්නෙත් නැහැ මේ වෛරස්. ඉතින් අන්න ඒ හින්දා මේ තමන් හරියට ඉන්න ඕන අපි ඔක්කොම එකමුතු වෙන්න ඕන. එකමුතු වුණොත් පුළුවන් වෛරසේ පරද්දන්න. ඔව් දැන් ඒක කියලා දෙන්න හොඟ උත්සාහ ගත්තානේ. අපේ වෛරස් එකට හරි ඒක කියලා දෙන්න පුළුවන් වෙච්ච එක ගැන ඉතා හොඳයි කියලා මට හිතෙනවා. කාලයක් තිස්සේ කියලා දීපු එක නේ. ලෝකේ බොහෝ රටවල් වලට හොඳ පාඩම් තමයි මේ උගන්වමින් යන්නේ. ඒ නිසා අපි මෙතනදීවත් හොඳ ආදර්ශයක් අරගන්න පුළුවන් වුණොත් හොඳයි කියලා අපිට හිතෙනවා. ඒ නිසා අපි එකිනෙකාට බාර දීලා තියෙන කාර්යභාරය ඊට වැඩගත් වෙනවා. අපි හැමෝටම තියෙනවා අපි වහගෙන ඉන්න මේ ඔබ ඊට වගකීමක් ගත යුතු මොහොතක්. ඒකට වයස් ભેදයක් නැහැ. ඒ නිසා ශාමික කිව්වා වගේ ಜಾති කුල ආගම් එකට අදාළ වෙන්නේ නැහැ. පැහැදිලිවම. ඒ නිසා ඔබට වගකීමක් තියෙනවා කියන
කියන එක හිතේ තියාගෙන අපි හැසිරෙන්න ඕන. ඒක වගකීමෙන් යුතු හැසිරීමයි කියලා නැවත වතාවක් අපි ආරාධනා කරනවා. ශ්‍රී ලංකා යුද හමුදාවේ යුද හමුදාපති ලෙතුනන් ජෙනරාල් ශවෙන්ද සිල්ව මහත්මයා මෙහෙම කිව්වා. ඒකේ තියෙන අනවබෝධයෙන් ද මේ කතාව එන්න පුළුවන් ඉස්සෙල්ලම. මේනකොට මම හිතන්නේ යම් කිසි මේ දවස්වල ටීවී නැත්තම් ගුවන් නිලයේ නාලිකා ඔබතුමාලගේම අසංගජය සූර්ය මහතුමා ගියේ පුළු channel ඔක්කොම එකතු කරලා අවස්ථාවක් ලබා දුන්නා. ලංකාවේ ඉන්න ඔක්කොම මේ නිවාඩු දවසේ අහගෙන ඉන්න දැනුවත් කිරීම යද්දි තේරුම් ගන්න ඇති ලංකාවේ ජනතාව මම හිතනවා මේ වෙනකොට මේ මධ්‍යස්ථානයක් කොහරි පිහිටුවයි කියලා ඒ බලාපොරොත්තුට යම් කිසි මේකෙන් හානියක් නොවන දින දැනුම දැන් මේනකොට ඇදිලා තියෙනවා ලංකාවාසී ජනතාවට. ඒකෙන් පැහැදිලිවම කියන්න පුළුවන් මධ්‍යස්ථානයක් තිබ්බයි කියලා කිසිසේත් කොරෝනා වෛරසෙක බෝ වෙන විදියක් නැහැ. ඉතින් බෝ වෙන ක්‍රමවේදයන් පැහැදිලි කරලා දීලා තියෙනවා. ඉතින් මේ බිලට් එකක් ඇතුලේ යම් කිසි දුරක් තියාගෙන බේරෙන්න පුළුවන් වගේ වෛරසයකට මේ බලාපොරොත්තු ඉන්න මිනිස්සු කලබල වෙන්න ඇත්තටම අවශ්‍යතාවයක් නැති. ඒක වෙන්නත් ඒ අනුව නමුත් අපේ නිරෝධායන මධ්‍යස්ථාන පිහිටවලා හැකි පමණින් මහජනතාව ගැවසෙන තැන්වලින් අයින් කරගෙන තමයි මේ නිරෝධායන මධ්‍යස්ථානය මේ අදහද්දිත් අධිකර ජනාත්මක අගමැතිතුමා මේ ආකාරයෙන් දුන්නේ මේවා බලලා. ඒකින්ද දැන් ඒවා පවත්වගෙන යනවා. ඒ වගේ වුණත් යනවනම් යන්න තියෙන එකම දේ එතනින් බැහැර කරන මොන හරි තිබ්බොත් ඔන්න පොඩි හරි අවස්ථාවක් තියෙනවා කියන්න පුළුවන්. අපි යම් කිසිම දෙයක් ඒ වගේ බැහැර කරන්නේ නැහැ. එතනම මුචලා වලදාන තත්ත්වයක තනං ඒ තරමට යුද හමුදා සැලසුම් සහගතව තමයි මේ මධ්‍යස්ථාන පවත්වගෙන යන්නේ. අන්න එහෙම සැලසුම් සහගත තත්ත්වයක් අවශ්‍ය වෙලා තියෙන මොහොතක ශ්‍රී ලංකා යුද හමුදාව මේ සඳහා මැදිහත් වීමක් ලබා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි Net FM රේඩියෝ හැටියට කලින් සඳහන් කරා Net FM බැලුංගලින් චාමික මේ සඳහා මැදිහත් වෙන්න ඕන කොහොමද කියන එක යුද හමුදා මේ මොහොතේ මැදිහත් වෙලා තිනෝ ඒ සඳහා අර ලොකු දේවල් කියන්නේ නැතුව මේ වැඩේට අපි සහයෝගය පළ කරමු කියලා නේද බලුංගලා කැපරි ජනතා සේවයට dedicated to serve the people අතරුවන් සන්නේ අපේ මහත්තයා ආමඳුරු කවුද අපේ ආමඳුරුනේ ආමඳුරු මේ වත්තලින් ආර හැඳල ඔව් සිවිහාමඳුරු මේ අන්න හරි ඔව් මේ මහත්තයා මේයි මම දැන් මෙතන මේ අර හොස්පිටල් එකේ මොකද්ද මෙතන අර මේ කීප දෙනෙකුට අර කතා කරලා මම දැන් ඒකට ගියේ මේ කතා කරලා මේ කරලා බැලුවා වෙලා බැලුවා දැන් ඒක හොඳද ඒකේ ශාලාවල් දෙකක් අර ශාලාවල් දෙකක් ප්‍රති ඒ කියන්නේ අලුත් වැඩිය කරන කටයුතු කරගෙන මේව කරලා තිබ්බන්නේ ඒ කර ඒ කියන්නේ කරන් ලෑස්ති කරලා ඒකටම දැන් ජනල් දාන්න මේකත් තිබ්බේ දැන් මහත්තයා ඒක ඇත්තටම ගෙනවනා ඒක මිනිස්යන්ට ඉන්න පුළුවන් විදිහට ඒක හදලා එතකොට ඒක එක අනිත් එක තමයි මහත්තයා දැන් ඇත්තටම අර ඉස්කෝලේ ප්‍රශ්නේනේ තිබ්බේ එතකොට දැන් මේ වෙනකොට ඉස්කෝලත් මහත්තයා ඇත්තටම වහලානේ තියෙන්නේ ගැටලුවකුත් එන්නේ නැහැ අතකත් අර ඉන්න පුළුවන් විදිහට ඒකත් හදලා තියෙනවා. ඉතින් මහත්තයා එතන මේව කරලා දැම්මා කියලා එහෙම ගැටලුවක් නැහැ. ආ දැන් ප්‍රශ්නයක් නැහැ නේ අපේ හැමදෙරෝනේ නේද? නෑ කිසි ගැටලුවක් නැහැ. මේක අපේ රටනේ මේ මහත්තයා සිටියේ දැන් මම මේ වර්තමාන වෙනකොටත් මේකට විරෝධතාවයක් තියෙනවා මගේ කියන එක පෙන්වන්න මේ කියන්නේ ඊටාගෙනද මහත්තයා මාත් එක්ක කතා කරේ. අයියෝ නෑ එහෙමනේ ඉතින් අපේ හැමදෙරෝනේ අන්නේ ඒ විදිහට වැරදි අවබෝධ ගන්න එපා අපේ හැමදෙරෝනේ. කවදාවත් නෑ මම මෙහෙමයි ඇත්තරම මහත්තයා මම ප්‍රශ්නයක් නෑ මහත්තයා හොඳයි අපි හඳුරන්නේ අපි සාකච්ඡාවෙන් හරි ලස්සනට මේ වැඩේ කරමු අනේ වහරේ මේක කිසි ගැටලුවක් නෑ මහත්තයා එහෙනම් තෙරුවන් සරණයි මහත්තයා හරියට තෙරුවන් සරණයි හොඳයි අපි කතා කරමින් ඉන්නේ අපේ රටට තෙරුවන් සරණ ලබා ගන්න කොහොමද කියන එක. අන්න එහෙමයි සාකච්ඡාවෙන් ප්‍රශ්න වලට විසඳුම් හොයන්නේ. ඉතින් අපේ හාමුදුරුවෝ මේ වට එකතු වෙලා අපි හොඳට වැඩ කරන්න ඕන කාලයක් ඇවිල්ලා තින්නේ. අවදානමට පෙර සූදානම හොඳයි. ඔව් ඉතින් සීලු ආගම් වලට පුළුවන් මේ මොහොතේ ආගම් අදහන අයට පුළුවන් මේ මොහොතේ Tamanට අදාළ ආගමට අනුව මේ සෙත් ප්‍රාර්ථනා කරන්න රටටනේ. අපි දැක්කේ වෙනි ප්‍රාර්ථනා කිරීම් කිහිපයක් සිදු වෙමින් පවතින මොහොතක් Net FM රේඩියෝව ආගමික අංශයත් එක්ක එකතු වෙලා Net FM රේඩියෝ වේ අපි බොහෝ දේවල් මේ මොහොතේ සිදු කරමින් පවතිනවා. ඉතින් අපේ එක්ක Net FM රේඩියෝව ශ්‍රවණය කිරීම ඔබට ඒ යහපත උදා කරගන්න පුළුවන්. අපිත් එක්ක අද දවසේම රැඳී ඉඳින්න අපි වැඩසටහන් මාලාව වෙනස් කරමින් අපි ඔබට තොරතුරු දැනුවත් කිරීමට සූදානම් වෙමින් ඉන්නවා. දැන් මෙතනින් ආරම්භ වෙන එකද දිගටම මෙහෙම තමයි අපි ඔබව තොරතුරු දැනුවත් කරමින් යනවා. ඉතින් අපි මේ කියන්නේ අපිට පහුගිය කාලේ ඇතිවෙච්ච සිද්ධි සම්බන්ධව ආපස්සට හැරිලා බලද්දි එහෙම නොවුනා නම් අපි මීට වඩා පරිස්සම් වෙන්න තිබ්බයි කියලා අපිට හිතෙනවා. ඒක නිසා නැවත වතාවක් අපි ඒ ගොඩට වැටෙන්නේ නැතුව නැවත වතාවක් අපි ඒ දේම කරන්න නැතුව අපි මේ යන ගමනට ශක්තියක් වෙන්න ඕනේ කියලා වගකීම් අපි හැමෝටම තියෙනවා. ඉතින් මේ සියලු කාරණාත් එක්ක අපි නැවත වතාවක් මොන පැත්තටද හැරෙන්නේ චාමික? ඔව් එතකොට දැන් මේ සිද්ධියත් එක්ක යම් පණිවිඩයක් දෙන්න අවශ්‍යයිනේ හැම දිනාටම. අන්න ඒක වෛද්‍ය විද්‍යාත්මක විය යුතුනේ. මොකද මේක මේ වෛරසය සහ රෝග සම්බන්ධ සිද්ධියක්නේ. එතකොට අපි කතා කළා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහත්මයාට මේ ඔහුගේ පණිවිඩය. මේ රෝගයේ පැතිර යන එක වැළැක්වීමේ ප්‍රධාන කොටස් කරුවා සෞඛ්‍යංශයවත් හමුදාවවත් නැතුව වෙනත් කිසිම අංශයක් නෙමෙයි ජනතාව තමයි ප්‍රධාන අංශය.
එනිසා මේක වැඩිම වගකීම පැවරලා තියෙන්නේ ජනතාවට. ජනතාව දැනගන්න ඕනි සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු ඒ විශේෂඥයන් දීලා තියෙන උපදෙස් හරියාකාරව පිළිපදින්න පළවෙනි කාරණය. දෙවෙනි කාරණය ඒ උපදෙස් පිළිපැදීම තුළින් සහ වෙනත් ඉල්ලා සිටින ක්‍රමවේද තුළින් සහයෝගය දැක්වීම. තුන්වෙනි කාරණය තමයි යම් කිසි විදියකින් රෝගී තත්ත්වයක් ඇති වුණොත් රෝහලට ගිහිල්ලා ඒ අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා ගැනීම. ඉතින් මේකෙදී අර විශේෂඥයන්ට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට හමුදාවට මේ තමුන්ගේ කරන රාජකාරිය නිසියාකාරව කරගෙන යන්න සහයෝගය ලබා දීම ඉතාමත්ම අත්‍යවශ්‍ය කාරණයක්. විශේෂයෙන්ම දේශපාලඥයන් මේදී වගකීමෙන් කටයුතු කළ යුතුයි. දේශපාලන අවශ්‍යතාවයන් නැත්නම් දේශපාලන යටි අරමුණු කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අනුගමනය කරන්න යන්න එපයි කියන කාරණා කිල්ලීම අපි කරනවා. මොකද වෛරසයට දේශපාලනයක් නැහැ. ඔය කියන යටි අරමුණු වලට වැඩ කරන කවුරු හරි ඉන්නවා නම් එයාට වෛරසය හැදුන දවසට තමයි ඒක තේරෙන්නේ. ඒ නිසා අපි දැම්මම කියනවා මේ වෛරසයත් එක්ක දේශපාලනය කරන්න එපා කියලා. මොකද මේක සමස්ත රටට බලපාන ජාතික ප්‍රශ්නයක් තමයි. මේ වෙලාවේ මේ සියලු දෙනා එකතු වෙලා ඉටු කරමින් සිටිනවා. හොඳයි, අපි මේ දේශපාලන ප්‍රශ්නය ගැන හෙට දවසේ නිත්‍ය FM බැලුම්ගලින් කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රැස් වෙන්න එපා, අද දවසේ කොහෙවත් රැස් වෙන්න එපා. මේ නිමාඩු ලබා දීලා තියෙන ගෙදෙට්ට වෙලා ඉන්න, ඒ නිසා ගෙදෙට්ට වෙලා ඉඳගෙන නිත්‍ය FM රේඩියෝ වහගෙන ඉන්න, අපේ නිත්‍ය FM.lk ගේ අපේ නිවුස් බලන්න, එතකොට අපේ Facebook පරිහරණය කරන්න, මේ දේවල් ඔක්කොම කරන ගමන් නිදහසේ ගත කරන්න, තව කෙනෙක් දැනුවත් කරන්න, ඒ වගේම නිවැරදි තොරතුරුත් එක්ක මේ වැඩේ කරගෙන යන්න කියන එක අපි ඔබට ආරාධනා කරලා ඉන්නවා. අද දවසේම අපිත් එක්ක අපි තොරතුරු දැනුම් දෙන සූදානමින් ඉන්නවා කියන එකත් මතක් කරමින් තමයි Net FM බැලුම් ගලින් අද සමුගන්න හදන්නේ. මම චරිත්, මම චාමික.